ෆැෂන් ටෝක් එක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ අදත් අපි සාදරයෙන් පිළිගන්නවා. අද අපි එකතු කරගෙන ඉන්නේ ඉන්ඩස්ට්‍රි එකේ හැම ඒ කියන්නේ රෑම්ප් ෂෝස් වල නැතුම බැරි මූණක් හැමෝම දන්න කෙනෙක් ඒ ජයමාලි එරංගිකා. හයි. හලෝ ජයමාලි කොහොමද විස්තර? ඉන්න මේ දවස්වල ගෙදරට වෙලා ඉතින්. ගෙදරට වෙලා ඉන්න හැබැයි අපි ගොඩක් දකින්නේ රෑම් ෂෝ එකක් කිව්වොත් ජයමාලිගේ මූණ නැතුවම නෑ හැමතිස්සෙම අපි දකිනවා. කොහොමද ඉන්ඩස්ට්‍රි එකට ආවේ and කොච්චර කාල වෙනවද ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා දැන්? මම ඇත්තටම මගේ ඉස්සලාම මේ ෆීල්ඩ් එකට එන්න අවුරුදු තමයි 2011 අන්තිම වගේ කියන්නේ 2012 මැද වගේ. එතකොට මම පටන් ගත්තේ ZD Majors කියලා රොසෙන් ඩයිස්ගේ ස්කූල් එකෙන්, මොඩලිං ස්කූල් එකෙන්. එයා තමයි මගේ ෆස්ට් ගුරුවරයා, මගේ පළවෙනි ගුරුවරයා. ඒ වගේම ඉතින් ඒ 2011 හැදී පටන් ගත්ත ගමන තමයි අද වෙනකම් මම මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ අතරතුර මට ගුරුවරු බොහොමයක් එක්ක වැඩ කරන්න හම්බුණා. සේනක ඩී සිල්වා, ලෝචින් වොන්, බ්‍රයන් කොකෝවන්. ඉතින් ওই වගේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් ප්‍රවීණවත් එක්ක වැඩ කරන්න හම්බුණා. ඉතින් ඒක ඇත්තටම ඒ අත්දැකීම හරිම සුන්දරයි. ඉතින් ඒ වගේ ප්‍රවීණවත් එක්ක වැඩ කරලා ඉතින් අද මේ වගේ තැනක ඉන්නවා. මෙච්චර කාල ඉන්ඩස්ට්‍රි එකේ හිටපු කෙනෙක් හැටියට එදා ඉඳලා අද වෙනකම් තියෙන ඩිෆරන්ස් එක එහෙම නැත්නම් ඩෙවලොප්මන්ට් එක ගැන මොනවද හිතන්නේ? අපි ඇත්තට මම ඉන්ඩස්ට්‍රි එකට එනකොට ගොඩක් ආසයි. ඒ කියන්නේ හරි එක්සයිට්. ඒ කියන්නේ අපි ආසයි මොකද මොඩලින් කියන්නේ, කවුද මේ මොඩල්, කවුද මේ ඩිසයිනර්. ඇත්තට මම අවංකව මම පර්සනලි ගොඩක් කැමති අය හිටියා මට ඇත්තට දකින්න. ඉතින් ඒ එක්සැම්පල් එක උදාහරණයක් ඉදිරිය කිව්වොත් රමනි ෆර්නැන්ඩෝ, රම්සි රහමාන්, සේනක ඩිස්වයි කවුන්ට් ඒ වගේ. ඉතින් ඒ කාලේ ඉඳලා අද වෙනකොට ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඩිසයිනර්ස්ලා ගත්තොත්, ඒ කියන්නේ කොරියෝග්‍රාෆර්ස්ලා ගත්තොත්, මොඩල්ස්ලා ගත්තොත් ඒ හැම කෙනෙක්ම ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. හැබැයි යම් තාක් දුරට අර අපේ මුල් කාලේ තිබ්බ අර ගුණාත්මකභාවය කියන එක චුට්ටක් පල්ලහැට ඇවිල්ලා තියෙනවා. කියන්නේ මම ඒක කට චෝදනා කරනවා නෙමෙයි, මම කියන්නේ අර අපි ඒ කාලේ තිබ්බ අර උනන්දුව, මේක ඉගෙන ගන්න ඕන දෙයක්, මේක නිකන් කරන්න බැරි දෙයක්. ඇත්තටම ගොඩක් අය හිතන්නේ මොඩලින් කියන්නේ මේ සිම්පල් සබත් දෙකක් දාගත්ත ඇවිද්දා කියන එක. ඇත්තටම මේක වැරදි දෙයක්. මොකද මම අවංකව දන්නවා ඒක කොච්චර අමාරුද ඉගෙන ගන්න. කියන්නේ අපි ටර්න් වෙන විදිය, අපි බලන්න ඕන පැත්ත, අපේ හොඳ පැත්ත මොකද්ද, අපේ නරක පැත්ත මොකද්ද, අපේ කොණ්ඩෙ කොහොමද තියෙන්න ඕනේ, හැම දෙයක්ම අපි අපිව අධ්‍යයනය කිරීමක් තුලින් තමයි මේ මොඩලින් කියන එක ඉගෙන ගන්න ඕනේ, නිරූපණය කියන එක. ඉතින් මං කැමති දැන කියන්නේ මේ කට්ටියත් එක්ක අපි වැඩ කරලා වැඩ කරලා තමයි මේ අපේ තියෙන අත්දැකීමත් එක්ක තමයි අපි මේ වගේ ඉන්නේ. ජයමාලි, දැන් අනිත් ප්‍රශ්නේ තමයි ගොඩ මූණු එනවා රෑම් ෂෝස් වලේම අපි හරියට දකිනවා අලුත් මූණු එනවා, ඊට පස්සේ ආපහු නැති වෙලා යනවා. දැන් ඔයාව හැම මම අර නිගටව කියාත් කිව්වා මේක ඔයාව හැමතිස්සෙම මම දකිනවා කියලා. එහෙම ඉන්න ඉන්ඩස්ට්‍රි එකේ මොනවද තියෙන්න ඕනේ, ඔයාගේ තියෙන මොනවද මේ ස්පෙෂලිටි එක එහෙම ඉන්ඩස්ට්‍රි එකේ මෙච්චර කල් ඉන්න සහ හැම එකකටම එන්න? හරි, මෙහෙමයි. අපේ ඇත්තටම මං හිතන විදියට ප්‍රධානම දේ තමයි හරි තැනකින් අපි දේ ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ක්වොලිටි එකක් තියෙන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. ඉතින් මම ගොඩක් ගුරුවරුන්ගේ ඉගෙනගෙන තියෙන මේ නිරූපණය කියන දේ. ඉතින් ඇත්තටම ඒගොල්ලන්ගෙන් මං ගත්තේ ගුරුහරුකම් එක්ක මම මගේ තියෙන අඩුපාඩු හදාගෙන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. හැබැයි මගේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා ඇහුවොත් මම හිතගත්තොත් ඒක මට පෙනී දැන් දකින්නත් ඇති. මම ඉතින් සාමාන්‍යයෙන් අනිත් අයට වඩා ටිකක් උසින් වැඩි. ඉතින් නිරූපිකාවක් විදියට මං හිතන්නේ අපේ ප්‍රධානම දේ ශරීරයේ සහ උස කියන එක. මං හිතන්නේ ලංකාවේ නම් දැන් මේ වෙනකොට උස කියන එක නම් එහෙම අදාළම නැහැ කියලා මං හිතනවා නිරූපිකාවක් වෙන්න. ඉතින් අපි ජාත්‍යන්තර පැත්තට ගිහිලා බැලුවොත් ඒගොල්ලන් ගොඩක් සිහින් සිරුරක් තියෙන ගොඩක් උසින් වැඩි අය. ඉතින් මොකද එහෙම ඉන්න අය ලංකාවේ ගොඩක් අඩුයි. මේ කෙනෙක් මම පිළිගන්නවා ඒක. හෙත් මම හිතනවා උසට වඩා ඔයාගේ ටැලන්ට් එක තියෙනවා කියලා රෑම්ප් එකේ. ඔව්, ඒක එකක්. ඔව්, ඒක එකක්. මගේ උස එකක්. ඒ වුණාට අපි මෙහෙමයි. දැන්
අපි ඇඳුමක් ඇඳදහම අපි එක කොහොමද නිරූප يعني නිරූපිකාවක් විදිහට ජනතාවට පෙන්වන්නේ يعني ඉන්න ඔඩියන්ස් එකට පෙන්වන්නේ කොහොමද ඒක කැරි කරන්නේ ඒ කියන්නේ අපි ෆැන්ටසි මං කියන්නේ ෆීල් එකට ආව මුල් කාලේ ගොඩක් ෆැන්ටසි ඇඳුම් තමයි මට දුන්නේ මොකද මගේ හයිට් එක මට ඒක ඕ මට ඒක මූව් කරන්න පුළුවන් ඒක ලස්සනට මොඩල් කරන්න පුළුවන් අර ඒ වගේ දේවල් මන් තුල තිබ්බා ඒ වගේම මම හරි ආසයි සාරි මොඩල් කරන්න ඉතින් මං සාරි वाल गोडा कमती इथिंग एवागे हेम शोहिकट मत अंड अवस्थाव लुने मम इगनगत मम हरियट खरा एक मे इथिंग अभी ये डिजाइन अगे अंदमट साधारण इष्टकरा इतकोटे एगोलांग अभी नमता एगोलांगी मोनहरी वेडकट अभी वतर गान सहभागी थिंग ओयवागे देव अभी अपे कने अपेतेन හැමදේම අපේ තියෙන මොඩල් කෙනෙක්ගත් කියලා ගත්තාම අපේ හැමදේම අපි හරියාකාරව තියාගෙන ඉන්නවා නම් හරියාකාරව අපි ඒක පුහුණු වීමකින් ලස්සනට මිනිස්සුන්ට ඒක දෙන්න පුළුවන් නම් මං හිතනවා යම් කාලයක් අපිට ඒක තැනක රඳාපවතින්න පුළුවන් ෆැෂන් ඩිසයිනර්ස්ලා ආසයි මොඩල්ස්ලාට එක වැඩ කරන්න ඉතින් වගේ අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට එන්න බලාපොරොත්තු වෙන ඩිසයිනින් පැත්තෙන් ඉන්න බලාපොරොත්තු වෙන අයට ජයමාලි මොනවද කියන්න කැමති? ඔව් डिजाइनर्सला කියලා ගත්තොත් ඇත්තටම දැන් ලංකාවේ ගොඩක් ඩිසයිනර්ස්ලා ඉන්නවා යම් ගොඩක් තරුණ අය. ඉතින් ඒක ගොඩක් හොඳයි. දැන් ඔය ගොඩක් තිනවනේ කමර්ෂල්ස් වලට තියෙනවා, මියුසික් වීඩියෝ වලට තියෙන ඉතින් ඒ වගේ අපිට යම් අර එකක් කියලා නැහැ ගොඩක් පරාසයන් තියෙනවා ඩිසයිනර් කෙනෙක්ට එළියට එන්න. ඉතින් මම කියන්නේ ඩිසයිනර් කෙනෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ හොඳ නමක් තියෙන. ඒ කියන්නේ අර ප්‍රමිතිගත සහතිකයක් තියෙන තැනකින් ඔගොල්ලන් ඔගලන්ගේ ඩිසයිනින් කෝස් එක එහෙම නැත්නම් අර ඒකට කියන්නේ ඩිසයිනින් සර්ටිෆිකේට් ඔ ඒක ඒ වගේ තැනකින් ඔගලන් හරියට ඉගෙන ගන්න. ඉගෙන ගන්න එක විතරක් සර්ටිෆිකේට් එකකට විතරක් සීමා නොකර ඔගලන් පැට්‍රිකලි ඔයාලා ගෙදර ඉන්න ගමන් මහන්න බලන්න මං පෞද්ගලික දන්න කොට දෙයක් තමයි इसरे हिट मन दाने मातक कीपतने वेड कर देना संहार डिजाइन सब महान नभ है इतनी मम मगे फौदलिक दहास इतनी डिजाइन के ने कुन हम पोडक महान निगन गात ओ तीन ओन इतकोटे एतर में लेसी मुका कर इनो तेम थिंग महान पुलवा मंके नर छोटा महान निगन गात ඒකත් ගොඩක් හොඳයි ඩිසයිනර් කෙනෙක් විදියට. ඉතින් ඩිසයිනර්ස්ලා මොඩල්ස්ලාත් එක්ක වැඩ කරන්න කැමති වගේම අපිත් කැමති ඩිසයිනර්ස්ලාත් එක්ක වැඩ කරන්න. මං කියන ඩිසයිනර්ස්ලාට මොඩල්ස්ලාට බය වෙන්න එපා. ඕගොල්ලන් ඒගොල්ලන්ට දෙන ගරුත්වයම මොඩල්ටත් ඕගොල්ලන්ට ඒ ගරුත්වය දෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් අර දෙන්නට දෙන්න තියෙන අවබෝධය තමයි එතන වැදගත් කමක් තියෙන්න ඕනේ. ඉන්ඩස්ට්‍රි එකට එන්න කැමති ඩිසයිනර්ස්ලා ඒ වගේම මොඩල්ස්ලාට ගොඩක් अडवाइस लबना जयमाली मगोल अलते इन्होन डिजाइन के हटियत फील्ड के एक्सपीरियंस थी मे गोलो उदाउखरा अनिवार मेवा फैशन टॉक एक अभिना भूम स्तूति हमदा फैशन इंडस्ट्री के मेवागे एक्सपीरियंस कथाकर देवा दनगान सह टीप्स दनगान ओगलो अभिना फैशन टॉक सिंगर फैशन अकाडमी के यूट्यूब चैनल सब्सक्राइब कराना थैंक यू.